අපි ඕනෑම වෙලාවක කල්පනා කරනවානේ අපිට අපි විතරයි. අපි කරගත්තොත් අපිට තමයි. අපිට නැති වුණොත් අපිට කවුරුත් නැහැ. මේ වගේ කතා සාමාන්‍ය සමාජය ඇතුලේ අහන්න ලැබෙනවා. නමුත් අපි දන්නවා මේ වටපිටාව ඇතුලේ ඔවුන්ට නොදැනුවත්වම යම් යම් තැන් වලින් ශක්තිය ලැබිලා තියෙනවා. හයිය ලැබිලා තියෙනවා. ඒවැ ප්‍රතිඵල විදිහට යම් ප්‍රතිඵලත් භුක්ති විඳිනවා. හැබැයි ආර්ථිකමය කාරණාවලදී තමයි එහෙම තනිව අපිට අපි විතරයි කියලා හිතෙන්නේ. විශේෂයෙන් දිස්ත්‍රික්කයක් ගත්තොත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් ගත්තොත් රාජ්‍ය පරිපාලන ව්‍යුහයක් ක්‍රියාත්මක වෙනවානේ. ඒක ඇතුලේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලෙන් අපිට යම් ආයාසයක් නැතුවම નિરાයාසයෙන්ම අපිට ආවරණයක් හම්බ වෙලා තියෙනවා. ඒ ආවරණයෙන් එහා ගිහිල්ලා පෞද්ගලිකව දිනුව වෙනුවෙන් අපිට දේවල් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. සමහර වෙලාවට අපිට දැනෙන සමහර වෙලාවට අපිට නොදැනුණත් ඒ සේවය ලැබෙන රාජ්‍ය පරිපාලන ව්‍යුහය කොයි ආකාරයෙන්ද මේ තත්වයක් ඇතුලේදී ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් අපි ආරාධනා කළා කොළඹ මහදිසාපති ප්‍රදීප් යසරත්න මහත්මයාට ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. ඒත් එක්කම කැස්බෑව ප්‍රාදේශීය ලේකම් KP ප්‍රේමදාස මහත්මයාටත් ආරාධනා කළා. ආයුබෝවන් ප්‍රාදේශීය ලේකම් තුමාට. අපි ආරම්භයක් විදිහට ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කය කියලා කියන්නේ මේ වෙලාවේ යම් අවදානමක් වැඩි අවදානමක් සහිත දිස්ත්‍රික්කය වැඩිම රෝගීන් ප්‍රමාණයකුත් වාර්තා වෙන දිස්ත්‍රික්කය. ඒ නිසාම යම් අයට සීමා පැනවිලා තියෙද්දී හැමෝගෙනම බලා ගන්න සිද්ධ වෙලා තියෙනවා. කොහොමද කොළඹ දිස්ත්‍රික්කයේ පරිපාලන මම ප්‍රථමයෙන්ම ජාතික රූපවාහිනියට ස්තුතිවන්ත වෙනවා. අපිට රාජ්‍ය පරිපාලන නිලධාරීන් විශේෂයෙන් දිස්ත්‍රික් පරිපාලනයේ සහ ප්‍රාදේශීය පරිපාලනයේ ඉන්න දහසකුත් නිලධාරීන් වෙනුවෙන් යම්කිසි පණිවිඩයක් ලබා දෙන්න අවස්ථාවක් ලබා දීම පිළිබඳව. කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් ඇත්තටම මේ වෙනකොට ඉතාමත්ම සංකීර්ණ සහ ඉතාමත්ම වැදගත්ම සංවේදී කලාපයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා මනෝජ්. ඒකෙදි විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ලක්ෂ 24ක ජනතාව පවුල් 5,57,000ක් පමණ ඉන්නවා. ග්‍රාමීණධාරී වසම් 557ක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 13ක තමයි මේ අතිවිශාල ජනග්‍රහයක් එක්ක තමයි ජනගණත්වය බැලුවොත් ලංකාවේ අතිශයම විශාලම ජනගණත්වයක් තියෙන ප්‍රදේශය තමයි කොළඹ දිස්ත්‍රික්කය. එතකොට මේ කොළඹ දිස්ත්‍රික්කය පාලනය කිරීමේ සහ විශේෂයෙන්ම මේ කොරෝනා වසංගතයත් ඇඳිරි නීති තත්ත්වයත් මත කොළඹ දිස්ත්‍රික්කයේ කටයුතු සාමාන්‍ය තත්ත්ව ජනතාවට පීඩාවක් නොවන පරිදි ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය එහෙම නැත්නම් අත්‍යවශ්‍ය සේවාවන් ඒවත් ලබා දීලා මේක පවත්වාගෙන යෑම මේ වගකීම තමයි දිස්ත්‍රික් පරිපාලනයටත් එහෙම නැත්නම් ප්‍රාදේශීය පරිපාලනයටත් ඉන් ඔබට ගිය අපේ සියලුම නිලධාරීන්ට පැමිණලා තියෙන වගකීම. ඉතින් මම හිතන්නේ මාසයකමාරකටත් වැඩි මනෝජ් අපි ඉතින් මේක බොහොම හොඳින් කළමනා කරගෙන යනවා. යම්කිසි ප්‍රශ්න නැතුව නොමි ප්‍රශ්නත් දහසකුත් ප්‍රශ්න එනවා. නමුත් අතිකරු ජනාධිපතිතුමාගේ සිට ඊට පස්සේ අපේ අග්‍රාමාත්‍යතුමා අග්‍රාමාත්‍ය ජනාධිපති ලේකම්තුමා අග්‍රාමාත්‍ය ලේකම්තුමා ඊළඟට අමාත්‍යංශ ලේකම්වරුන් අමාත්‍යවරුන් විශේෂයෙන්ම අපේ රාජ්‍ය පරිපාලන සදේශකතු අමාත්‍යතුමා ඒ තුමාලාගෙන් ලැබෙන නිසි මාර්ගෝපදේශ උපදෙස් සහ ඒ ලබා දෙන සහනය පිළිබඳව ඒවා මේ නිසා මේක කළමනාකරණය කර ගැනීම අපිට ඇත්තට මෙතෙක් ගැටලුවක් වෙලා නැහැ මනෝජ්. මේ සියල්ල සැලසුමෙන් එහාට ගිහිලා ඔබ ඉන්න තැනට ඇවිල්ලා ඔබට ඉතා සමීපව සේවය ලබා දෙන තැනකට ක්‍රියාත්මක වෙනවා. ප්‍රාදේශීය ලේකම්තුමා ඉන්නවා කැස්බෑවෙහි. ප්‍රාදේශීය ලේකම්තුමනි දැන් බිම් මට්ටමින් ජනතාව අතරට ගිහිල්ලා මේ සියල්ල ක්‍රියාත්මක කරවීමේ වැඩි වගකීමක් ඔබතුමා වෙත තියෙනවා. ජනතාවගෙන් ලැබුණු සහයෝගය කොහොමද මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ මොන වගේ සේවාවන්ද සහ අපි ලබා දුන් සේවාවන් ගැනත් මතක් කළොත්. ඇත්තටම මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා ප්‍රාදේශීය පාලනීය කාර්යභාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඒක නිලධාරීන් හැලී කිරීම සඳහා අවස්ථාවක් ලබා දීම සම්බන්ධව රූපණ සංස්ථාවේ සභාපතිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩල සියලුම දෙනාට ප්‍රාදේශීය පාලනය කියලා කියන්නේ එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියලා කියන්නේ රාජ්‍ය යාන්ත්‍රණයේ හදවත කියලා තමයි කියන්නේ. මොකද ඒකට හේතුව අපි දන්නවා හදවතෙන් කරන්නේ ලේ පොම්ප කරන මුළු ශරීරයටම. ප්‍රාදේශීය පාලනය කරන්නේත් ලංකාවේ තියෙන සියලුම අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ඒ වගේම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇති කරපු පළාත් සභා ඒ සියලුම දෙනා එකතු කරලා ගම් මට්ටමට අරගෙන යන කාර්යභාරය කරන ආයතන තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියන්නේ. එතකොට ඕක දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වෙන කාර්යාලය 4:00ට සාමාන්‍යයෙන් වැහලා දැම්ම සාමාන්‍ය දිනවල හැබැයි නිලධාරීන් වැඩ කරනවා අවශ්‍ය ඕනම වෙලාවක. මෙවැනි තත්ත්වයක් තුළ මේකේ කාර්යභාරය තව තවත් වැඩි වෙනවා. මේ වගේ ආපදාවක් තියෙන තත්ත්වයන් තුළ. එතකොට මේ දවස්වල අපි පැය 24 පුරාම කාර්යාලය විවෘත කරලා තියෙනවා. ඒ වගේම අපේ නිලධාරීන් ශේෂ්ත්‍රය තුලත් කාර්යාලය ඇතුළෙත් පැය 24 පුරාම සේවාවල යෙදෙනවා. එතකොට මුලින්ම රජය මගින් ලබා දෙන දැනුවත් කිරීම, ඒ වගේම සහන, ගම් මට්ටමට රැගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. විශේෂයෙන් මේ වෙනකොට රජය මගින් සහන කීපයක්ම සලසලා තියෙනවා. මුලින්ම සමෘද්ධි ප්‍රතිලාභින් සඳහාත් ඒ පොරොත්තු ලේඛන වල හිටපු අය සඳහාත් ඒ වගේම සමෘද්ධි ව්‍යාපාරය තුළ තියෙනවා කුඩා කණ්ඩායම් කියලා ක්‍රමයක්. ඒ කුඩා කණ්ඩායම් වල හිටපු අයටත් මුලින්ම රුපියල් 5000ක දීමනාවක් ලබා දීමක් කළා. ඊට අමතරව අපි අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000ක දීමනාවක් ක්‍රියාත්මක කළා. ඒ වගේම වැඩිහිටි අවුරුදු 70ට වඩා වයසක අයට රුපියල් 5000ක දීමනාවක් ලබා දුන්නා. ආබාධිත අයටත් රුපියල් 5000ක දීමනාවක් ලබා දුන්නා. ඒත් එක්කම මේ ඇඳ නීති තත්ත්වය නිසා විශ්‍රාමිකයන්ට විශ්‍රාමයට ගන්න යන්න බැරි තත්ත්වයක් ඇති වුණා. ඒ අවස්ථාව තුළ අපේ ග්‍රාමීණධාරීන් විසින් විශ්‍රාමයට ගෙදරට ගිහිල්ලා ලබා දීමේ ක්‍රමයකුත් ඇති කරා. ඒ වගේම අපි දන්නවා පළාත් සභා ක්‍රමයේ අර්ථයේ මහජන ආධාර කියලා ලබා දීමක් කරනවා. මහජන ආධාර කියන්නේ දුප්පත්ම කොට්ටාසයකට ලබා දෙන ආධාරයක්. ඒක සාමාන්‍ය හැමදාම ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ අයටත් ග්‍රාමීණධාරීන් මාර්ගයෙන් මේ කාලය තුළ නිවසටම ගිහිල්ලා ඒ ආධාර ටික ලබා දෙන්න කටයුතු කළා. හොඳයි දැන් කොරෝනා කියන්නේ මේ අවස්ථාවේ අපි මුහුණ දෙන වසංගත තත්ත්වයක් වුණාට මනෝජ් පෙර අපි මුහුණ දුන් මේ වගේ අර්බුදකාරී අවස්ථාවල තියෙන අත්දැකීම් එකතු කරගනිමින් අපිට නැවත මෙයට මුහුණ දෙන්න පුළුවන්. කොළඹ මහදිසාපතිතුමා කොහොමද අපි පෙර අත්දැකීම් එක්ක යාවත්කාලින වෙමින් මෙයට මුහුණ දෙන්න පාර්ට්නරය ලබා ගන්නේ? අතරම චලා මම දකින්න දෙයක් තමයි ලෝකේ කොහෙවත් නැති සුවිශේෂීම රාජ්‍ය සංවිධාන ව්‍යුහයක් තියෙන රටක් තමයි අපේ රට. ඒක ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ. අපි කොයිතරම් විවේචනය කළත් අධික මේ ඉතාමත්ම විශාල රාජ්‍ය සේවකයන් පිරිසක් ඉන්නවා කිව්වත් අපිට දැනෙච්ච මේ මොහොත තමයි මේ වෙනි වසංගත අවස්ථාවකදී මේ රාජ්‍ය තන්ත්‍රයේ තියෙන වටිනාකම මම හිතන්නේ කොහෙ මොනම රටකවත් මේ වෙනි සංවිධාන ව්‍යුහයක් නැහැ. මම හිතන්නේ එවැනි සංවිධාන ව්‍යුහයක් තියෙන නිසා තමයි මේ තත්වයකට හෝ අපිට ආඩම්බර විය හැකි තරමකට ලෝකයේ බලගත් රටවල් තාමත්ම සීග්‍රයෙන් වැටෙන අවස්ථාවක අපි සතුට වෙන්න පුළුවන් විදිහකට පාලනය කරගෙන තියෙනවා. සෞඛ්‍යංශ ආරක්ෂකංශ ඒ දෙකටම අනගි සහායක් ඊට නොදෙවිනි සේවයක් අපි මේ රාජ්‍ය තන්ත්‍රය දෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි එවැනි සංවිධානාත්මක රාජ්‍ය සංවිධාන ව්‍යුහය අපේ රටේ ස්ථාපිත වෙලා තිබීම. දැන් අපේ ප්‍රාදේශීය ලේකම්තුමා කිව්වා වගේ අචලා ඇත්තටම මනෝජ් අපේ රාජ්‍යයේ අපිට තියෙන කොටස් කීපයක්. ව්‍යවස්ථාදායක විධායකයන් පස්සේ අමාත්‍යංශ, ඊට පස්සේ දෙපාර්තමේන්තු, ඊට පස්සේ අපේ තියෙනවා පළාත් සභා තියෙනවා, පළාත් පාලන ආයතන තියෙනවා, ඊට පස්සේ අපේ තියෙනවා ඊට අමතරව තියෙනවා අපේ මේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඊට පස්සේ බිම් මට්ටමටම යන නිලධාරීන් පිරිසක් ඉන්නවා. ග්‍රාමීණධාරීන්, සමුදි සංවර්ධනධාරීන්, කෘෂි කම්ම පර්යේෂණ නිලධාරීන්, ආර්ථික සංවර්ධනධාරීන් අනිකුත් ශේෂ්ඨ නිලධාරීන් මේ සියලු දෙනාම එකතු වෙලා තිනවා. ඊට පස්සේ මේ නිලධාරීන් සියලු දෙනාටම එක්කහුව වෙනවා අනිකුත් සහායක කණ්ඩායම් වෙනත් දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශ. අපේ ප්‍රාදේශීය ලේකම්තුමා කිව්වා වගේ මේ සියලු දෙනාම ගොනු කරන ස්ථානයක් කියලා තියෙනවා ප්‍රාදේශීය ලේකම්. එතකොට අද මෙවැනි මේ විවේචන අවස්ථාවේදී අපිට මේක හොඳින් කළමනාකරණය කරා ගන්න හම්බ තියෙන්නේ. රජය ලබා දෙන සහනයන් තාමත්ම ශනිකව අති විශාල සහනයන් ප්‍රමාණයක් රජය විසින් ලබා දෙනවා ජනතාවට. ඒ සහනයන් කඩිනමින් ජනතාවගේ අතටම ඇඳිලි නීති අවස්ථාව වුණත් ඔවුන්ගේ නිවසටම ගිහිල්ලා දෙන්න පුළුවන් යාන්ත්‍රණයක් ගොඩ නැගුණේ මෙන්න මේ සංවිධාන විහිද. අද අපි සතුටු වෙන්න පුළුවන්. මම හිතන්නේ ලෝකේ කොහෙවත් නැති විදිහට අපි ඊටම සතුටු වෙන්න පුළුවන් මේ රාජ්‍ය තන්ත්‍රීන සියලුම කණ්ඩායම් එකට ඉකිනේ. දැන් මම අද එනකොටත් මේ කතා කරලා ආවේ අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමත් එක්ක ඒ පොලිස් ස්ථානවලත් එක්කත් අනිකුත් සෞඛ්‍යංශවලත් එක්කත් ඊට පස්සේ අනිකුත් පළාත් පාලන ආයතන වෙනකොට මේ සියලුම කණ්ඩායම් එකම කණ්ඩායමක් වශයෙන් තියෙනවා. තමයි ජීවිතය ගැන හිතන්නේ නැතුව දැඩි අවධානමක් ගන්න. අනිවාර්යයෙන්ම අචල මේක අපේ ප්‍රාදේශීය ලේකම්තුමා පැහැදිලි කරා. අපේ නිලධාරී මේ කතා කරන මොහොතේ ගෙයින් ගෙට යනවා රුපියල් 5000ට රජය මගින් ලබා දුන්න ජීවනෝපාය අහිමි ජනතාවට ලබා දෙන අභියාචනා සම්බන්ධයෙන් වෙන රුපියල් 5000 ගෙයින් ගෙට ගොස් ලබා දීමට කිසිම සෞඛ්‍යයක්. එතකොට අචල මට තව එකක් කියන්න තියෙන්නේ මේ සංවිධාන විහුය තුලින් තමයි මේ සියලුම දේ අපිට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මේකම හරි වැදගත් වෙනවා. මේ ටික අනිත් එක තමයි අපිට අතීත අත්දැකීම්. අචල ඇහුවා වගේ අපිට මෙවැනි අත්දැකීමක් තිබ්බේ නැහැ. සාමාන්‍යයෙන් අපේ ප්‍රාදේශීය රේකම්වරුන්ට ග්‍රාමීණධාරීන්ට අනිකුත් ශේෂ්ඨධාරීන්ට හදිසි ආපදා තත්ත්වයක් කියන එක සාමාන්‍ය දෙයක්. අපි හිතමු ගම් වතුරක් ආවම ගම් වතුරට ආවයන් පස්සේ විපතටපත් වෙන ජනතාවට සහනයක් දීලා ඒ ගම් වතුර අවසන් වුණාන් පස්සේ ඒ කටයුත්ත එතනින් අවසන් වෙනවා. නමුත් මේක එහෙම එකක් නෙමෙයි. සුනාමි තමයි අපිට මෑත කාලේදී හම්බෙච්ච අපිට අත්දැකින්න ලැබිච්ච විශාලතම ඛේදවාචකය. එනමුත් ඒකෙත් යම්කිසි ප්‍රදේශ කීපයක් පමණයි රට අභ්‍යන්තරයට ඒක බලපෑවේ නැහැ. නමුත් මේක අපේ මුළු රටටම මුළු ලෝකෙටම බලපාන වසංගතයක්. ඉතින් මේක අපිට අලුත් අභියෝගයක්. රාජ්‍ය සේවයට අභියෝගයක්. හැබැයි මේ අභියෝගය අපි එකම කණ්ඩායමක් වශයෙන් කිසිම නිරධාරිවාදයක් නැතුව අනිකුත් ක්ෂේත්‍රවල තියෙන යම් යම් තිබ්බ ප්‍රශ්න ඒක ප්‍රශ්නයක් කරගන්න නැතුව එකම කණ්ඩායමක් වශයෙන් අපිට යන්න නිසා තමයි කොළඹ ගත්තොත් කොළඹ මාස එකමාරක් කිසිම කියන්නේ ජනතාවට දැනෙන ලොකු පීඩනයක් නැතුව මේ දක්වා මේ කළමනාකරණය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඔව්. දැන් ප්‍රාදේශීය ලේකම්තුමාට සමස්ත ප්‍රාදේශීය ලේකම්වරුනුත් නියෝජනය කරනවා සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට එහාට ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මට්ටමින් මේ නිලධාරීන් වඩාත් සමීපව සම්බන්ධ වෙන නිලධාරියෙක් තමයි ප්‍රාදේශීය ලේකම්තුමා කියලා කියන්නේ. එතකොට ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පරීක්ෂණ නිලධාරීන් මේ අයගේ කාර්යභාරය පිළිබඳවත් අපි තවදුරටත් කතා කරවතින් මම හිතන්නේ ඔවුන් හැමෝම අර කලිනුත් මතක් කරා වගේ සියලු දේ කැප කරලා සමහරලාවට ජීවිතාවදානමක් පවා අරගෙන අවශ්‍ය මොහොතේ Tamanගේ රාජකාරිය ඉටු කරනවා. ඔවුන්ගේ මෙහෙ ප්‍රාදේශීය ලේකම්වරයෙක් විදිහට ඔබට දැනෙන හැටිත් අපි කතා කරමු. ඇත්තටම තනි වචනයකින් කියනවා නම් අතිවිශිෂ්ටයි. ඒකට හේතුව සාමාන්‍ය අපි දිසාපතිතුමා කියවා වගේ මේ වගේ වසංගත රෝග තත්ත්වයක් පිළිබඳ අතීත අත්දැකීම් තිබුණ නැහැ. ඔවුන්ට අත්දැකීම් තිබුණා සුනාමිය පිළිබඳ පළ එක වතාවක් අත්දැකීම් තිබුණා. ඒ වගේම ගම්වතුර පිළිබඳ සාමාන්‍ය වාර්ෂිකව වුණත් එන්න පුළුවන්. හැබැයි මෙවැනි තත්ත්වයක් තුල අත්දැකීම් නැහැ. ඒත් එක්කම මාධ්‍ය හරහා මේක තියෙන මේ රෝගයේ තියෙන බැරෑරුම්කම නිතරම ප්‍රචාරය කරනවා. එවැනි තත්ත්වයක් තියෙද්දිත් අපේ නිලධාරීන් කවදාවත් පසුබැස්සේ නැහැ. වැඩේ කියන අමතර දීමනයි ලුවෙත් නැහැ. සමහර රාජ්‍ය සේවය අපි දන්නවා මේ වෙනකොට සමහර රාජ්‍ය අතන වසලා තියෙන්නේ. ඒ අය නිලධාරීන් ගෙදර ඉන්නේ. ගෙදර ඉඳන් අවශ්‍ය සැලසුම් සකස් කරනවා. හැබැයි මේ නිලධාරීන් එහෙම තියෙනවා අපි විතරක් වැට ගන්නවා කියලා කවදාවත් බෑ කිව්වේ නැහැ. කියන්නේ මොකද්ද? අපි අද මේ රුපියල් 5000 හරි මොකක් හරි දීලා ඉවර කරමු කිව්වොත් අද ඉවර කරනවා. එවෙනි එතකොට ඒ අය අපෙන් කවදාවත් ඇහුවේ නැහැ සැනිටයිසර්ස් අපිට දෙනවද? ග්ලව්ස් දෙනවද? මාස්ක් දෙනවද? කවදාවත් ඉල්ලන්නේ නැහැ. ඉතින් ඒක මේ රාජ්‍ය සේවයේ මෙවැනි නිලධාරීන්ගේ මේ ආකල්ප පිළිබඳව හරි පුදුම මේ හිතුණා. මොකද රාජ්‍ය සේවයේ විවේචන නැතුව නෙවෙයිනේ. විවේචන තිබ්බා. හැබැයි මේ අවස්ථාව තුළ රාජ්‍ය සේවයට මේ රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ඒ විවේචන වලට හොඳ උත්තරයක් කියලා මම හිතනවා. සහ රාජ්‍ය සේවයේ අවශ්‍යතාවය සහ වටිනාකම දැඩිව දැනුණු වෙලාවක්. දැන් මේ වෙලාවේ ඒ සේවකයන් පමණයිනේ. කියන්නේ කඩයක් කරලා නැහැ, යන්න වාහනයක් නැහැ. හැබැයි අවශ්‍යතාව තියෙනවා ඉෂ්ට කරගන්න ඕනේ. නිලධාරීන් හරහා දුරගත නැමතුමක් කරහනේ මේ දේවල් සිද්ධ කරන්නේ. ඒ වෙනුවෙන් මේ යාන්ත්‍රණය හැමම තියෙනවා. ඔව්. ඒක තමයි නේද? ඒක කිසිම අවස්ථාවක ඒ යාන්ත්‍රණය බිඳ වැටලා නැහැ. කිසිම නිලධාරියෙක් ඒකට එතනින් එහාට ගිහිල්ලා මට දැන් ඇති කියන තැනට අවිලා නැහැ. ඔවුන් හැමතිස්සම උගේ දුරකතන පැය 24ම ක්‍රියාත්මක කරගෙන ඉන්නවා. කැඳවන ඕන වෙලාවක කාර්යයට එනවා. කිසිම අවස්ථාවක මේ කිසි කෙනෙක් පසුබහල් නැහැ. රාජ්‍ය සේවය කියලා කියන්නේ ඇත්තටම රැකියාවකට වඩා සේවයක්නේ. ඔබට සේවය කරන්නයි මේ රාජ්‍ය යාන්ත්‍රණය සියල්ල කටයුතු සූදානම් වෙමින් පවතින්නේ. සියල්ල සූදානම් වෙන්නේ හැමදාම ඔබ වෙනුවෙන්. තමන්ගේ ජීවිතය ගැන හිතන්නේ නැතුව තමන්ගේ ජීවිත අවදානම තැකීමකට ගන්නේ නැතුව ඔබ වෙනුවෙන් සේවය කරනවා කියන කාරණාවම ඇති පැසසුමට ලක් වෙන්න නේද? කොළඹ මහදිසාපතිතුමා දැන් ඇඳිර නීතිය පැවැත්වෙන කාල සීමාවක් මේ අප්‍රේල් මාසේ 30 වෙනිදා මාස දෙකකට ආසන්න. අපිට නම් දැන් මේ කොළඹට මේ දැම්ම ඇඳිර නීතිය ඉවත් වුණේම නැහැනේ. එතකොට ඒ කාල සීමාව තුළ මේ යාන්ත්‍රණය තුළ සැලසුම් කරන කටයුතු කරගන්න අපහසුාවක් නැද්ද? විවිධ ආයතන හා සම්බන්ධ වෙන්න ඕනේ. සේවකයන් ගෙදර ඉඳලා වැඩ කරන්නේ මොන වගේ අසීරුතාවද තියෙන්නේ? ඇත්තටම අචලා අපිට මේ ඇඳිරි නීති තත්ත්වයත් කොරෝනා වසංගතය තත්ත්වයත් මත අපිට වගකීම් ප්‍රධාන වගකීම් අපිට කීපයක් පැවරුණා. ඒකේ පළවෙනි වගකීම තමයි අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීම සහ අවශ්‍ය සම්බන්ධීකරණය කිරීම. ඊළඟට වැදගත්ම මේ වගකීම තමයි අපිට පැවරිච්ච අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම. මේක සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරිච්ච වගකීම. ඊළඟට තමයි නිරෝධායනය කරන පවුල්, ගෘහස්තව නිරෝධායනය කරන පවුල් සඳහා ඒ අවශ්‍ය සුබ සාධන කටයුතු. උන්ටත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය. මොකද උන්ට එළියට එන්න බෑ. උන්ගේ ඒ පැත්තට යන්නත් බෑ මොනවාක්වත්. ඒ පිළිබඳව සොයා බැලීමේ වගකීම අපිට පැවරුණා. ඊළඟට රජය මගින් ලබා දෙන විශාල සහන පැකේජන් රජය මගින් හඳුන්වා දුන්නා. ඒවා දෙන්නේ ජනතාවට ශනිකව දාලා. ඒක ඒ වගකීම අපිට පැවරුණා. ඊළඟ එක තමයි ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ. ලබා විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අත්‍යවශ්‍ය මේ ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා. ඒකට මේ සඳහා අපි මේ වෙනි වසංගත තත්වයක් කවුරුත් හිතාගත්තේ නැහැ නේ මනෝජ්. මේ වෙනි තත්වයක් එයි කියලා මුළු ලංකාවම වසා ගන්න මුළු මේ කොළඹ දිස්ත්‍රික්කය පමණ නෙමෙයි අනිකුත් දිස්ත්‍රික්ක සියල්ලටම ඇඳිලි නීතිය ක්‍රියාත්මක වෙයි කියලා අපි කවදාවත් හිතුවේ නැහැ. අපේ ජීවිතවල මේ වෙනි අත්දැකීමක් තිබෙත් නැහැ. ඒ සඳහා අපේ යාන්ත්‍රණයක් තිබෙත් නැහැ. හැබැයි අපි ඉතාමත්ම ශනිකව රාජ්‍ය මගින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ අතිගරු ජනාධිපතිතුමා කාර්යසාධන බලකායන් කීපයක් පිටෙව්වා බැසිල් රාජපක්ෂ මෙතුමාගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා වෙන එකේ ඉතාමත්ම විශිෂ්ට උපදෙස් අපිට ලැබුණා. ඒ හොඳ මඟ පෙන්වීම ලැබුණා. සම්බන්ධීකරණ ජනාධිපති ලේකම්තුමාගෙන් අග්‍රාමාත්‍ය ලේකම්තුමාගෙන් අපිට ලැබුණා. ඒ නිසා අපිට මේ යාන්ත්‍රණයක් ගොඩනගා ගත්තා. ඒ යාන්ත්‍රණයේදී ඇත්තටම මේ සියලුම ආයතන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් මේ යාන්ත්‍රණය අපි හදාගත්තා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මට පුළුවන් කියන්න අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම. දැන් මනෝජ් අපිට මුළු ඇඳිලි නීතිය පවත්වන අපිට මුල් දවස් දෙක තුනේදී දැන් අපිට පවතිච්ච එකම තමයි කොහොමද ජනතාවට එළියට ගන්න බෑ මේව ජනතාවට ගෙනියන්න ඕන. දැන් ලක්ෂ 24ක් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ඉන්න. ඒතර අනිකුත් ප්‍රාදේශ මේ දිස්ත්‍රික් ලේකම්වරුන්ටත් පැවරිච්ච වගේ කීම තමයි මේ කොච්චර වුණත් මේ ජනතාවගේ අතරටම මේ ආහාර ද්‍රව්‍ය ටික ගෙනියන්න ඕන. ජනතාව එළියට බහින්න බෑ. මේක තමයි ප්‍රයෝජනය. ඒකට අපි ඒකට යාන්ත්‍රණ කීපයක් අපි සකස් කරගත්තා. ඒකේ පළවෙනි එක තමයි අපිට තිබ්බ අපි කවුරුත් කතා කරපු සමුපකාර. ඇත්තට මේ අවස්ථාවේදී සමුපකාර සමිති වලින් අපි කවුරුත් මේවා නිකන් දෙකට දාලා කතා කරපු ආයතන බවට පවගේ කාලේ වුණා. මොකද අද විශිෂ්ට සේවයක් බව මේ සිදු කරන මේ සමුපකාර සමිති. ඊට පස්සේ සතස ආයතන. ඊට පස්සේ මේවා අපි සම්පූර්ණ සහයෝගය ලබා ගත්තා. අපි සම්බන්ධීකරණයක් ගොඩනගා ගත්තා. ඒකම මම කියන්න ඕනේ අචලා මේ අර අතිගරු ජනාධිපතිතුමා පත් කරපු කාර්යසාධක බලකායන්ට සමගාමීව අපි දිස්ත්‍රික් මේ හැම දිස්ත්‍රික් එකම හැම දිස්ත්‍රික් දිසාපතිවරුන්ම දිස්ත්‍රික්කයේ එවැනි කාර්යසාධක බලකායක් පටන් ගත්තා කමිටුවක්. ඒක සාමාන්‍යයෙන් සතියට දෙසරයක් මුල් අවස්ථාවේ සතිය දෙසරයක් විතර දැන් සතියක සැරයක් හරි රැස් වෙනවා. ප්‍රාදේශීය ලේකම් වරුණුත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින් එවැනි මේ කමිටුවක් ස්ථාපිත කරලා දත්ත රැස් කර ගන්නවා. දත්ත විතරක් පමණ නෙමෙයි මොකද්ද කරන්නේ කොහොමද ආයතන සම්බන්ධ සියලුම ආයතන සම්බන්ධීකරණ මේ සියල්ල එතනින් තමයි තීරණ ගන්නෙ. ජනතාවට මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යද අනිකුත් අකණ්ඩව මේ සේවාවන් කොහොමද පවත්වාගෙන යන්නේ කියන එක. ඒකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මේ බෙදා හැරීම සඳහා ජනතාව අතර ගෙනීම සඳහා අපි අර මම කිව්ව සමුපකාර සතොස් සුපිරිවෙන තෙල් තොග කඩ දිනවා. ඒ සියල්ල අපි ලියාපදිංචි කරගත්තා. ඊට පස්සේ අපි කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් ආර්ථික මධ්‍යස්ථාන හතරක් තියෙනවා අපිට. නාරාහෙම් පිට, බෝකුන්දර, ඊට පස්සේ රත්පලාන සහ මීකොඩ. ඉතින් මේ ආර්ථික මධ්‍යස්ථාන ටික අපි තාමත්ම විශිෂ්ට ලෙස මේ කතා කරන මොහොතේත් අපි ප්‍රයෝජනට ගන්නවා. ඊට පස්සේ අපි මේ අනිකුත් එක තමයි විශේෂම එක තමයි ජංගම වෙළඳුන් ලියාපදිංචි කරලා. මේ වෙනකොට කොළඹ දිස්ත්‍රික්කයේ 6342ක් ජංගම වෙළඳුන් අචලා අපි ලියාපදිංචි කරගෙන තියෙනවා. ජංගම වෙළඳුන් කියන්නේ අපිට මේ අලුත් දෙයක් නෙමෙයි මනෝජ්. ඉස්සරත් මේ අපි පුංචි කාලේ මාළු කදාරගෙන ඒ මාළු වෙලෙන්ද අපි ගමට ආවා. ඉතින් මෙවැනි වෙළඳුන් ජාලයක් අපි තිබ්බ රටක් මේක. ඒකයි මම කිව්වේ මේක අලුත් දෙයක් නෙමෙයි. මේ තිබ්බ දේ අපි නැවත මතු කරගත්තා. අද මේ කතා කරන මොහොතේ අපේ කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් සෑම ග්‍රාමීණ දාරිවසම් 557ක් තියෙන මේ 557 ඇතුළතම අපි කියන්නේ මේ සියලුම බඩු ටික එක පාටම යනවා කියලා. නමුත් ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හැකි තාක් දුරට ජනතාවගේ ගෙවල් ළඟටම ගෙනියන්නේ ඒ ජංගම වෙළඳුනේ. ඒක නිකම්ම අපි ලියාපදිංචි අපිත් පොලිසියත් ප්‍රාදේශීය ලේකම්වරු සියලු දෙනාම එකතු වෙලා තමයි මේ ලියාපදිංචි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය. හැබැයි ඒම ලියාපදිංචි කරලා ඒ වෙළෙන්දව මේ ලියාපදිංචි කරලා එතනින් අතාරින්නේ නැහැ. ඊට පස්සේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය අපි ඔවුන් එක්ක සම්බන්ධ වෙනවා. අපි බලනවා මේ ගෙනියන මේ බඩුවල ක්වොලිටි එහෙම නැත්නම් ගුණාත්මක තත්ත්වය ඊට පස්සේ මිල ගණන් ඔවුන් ඉතාමත්ම ඒ කියන්නේ වැඩිපුර මිලකට විකුණනවා නම් ඒ පැමිණිලි අපිට කරන්න පුළුවන්. අපි දුරකථන අංක හඳුන්වලා දීලා තියෙනවා. 011 236 91 34 කියන දුරකථනෙන් අපිට නිරන්තරයෙන් එනවා මේ පැමිණිලි. පැමිණිලි ආපම අපේ මේ ක්ෂණිකව මේ ඒ වෙළඳාව මේ අත්අඩංගුවට ගන්න ඕ පිළිබඳව ක්‍රියාත්මක කරන්න අපි යාන්ත්‍රණිකව කරනවා ගත්තා. ඊට පස්සේ තමයි ඉතාමත්ම විශිෂ්ට දෙයක් අපිට තව දෙයක් අපිට කරා ගන්න උනා. මේකයි මම කියන්නේ මේක එක වෙලාවකට අපිට ආශිර්වාදයක් කියලා හිතෙනවා මනෝජ්. මේක අපේ රටට. මොකද අපි ඊට පස්සේ අපිට සම්බන්ධ කරලා දුන්නා මේ විශේෂයෙන්ම ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ කාර්යසාධක බලකායෙන් අනිකුත් දිසාපතිවරුන් අපිට සම්බන්ධීකරණය කරා. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට පමණක් නොවේ. ඔබ දන්නවා ඇති. පහුගිය කාලේ ගොඩක් මේ කතා වුණා අතිරික්ත එළවලු ටික, පළතුරු ටික, පොල් ටික, මාළු ටික මේ ටික ගොඩාක් දිස්ත්‍රික්කවල අතිරික්තයක් වුණා. නමුත් ඒ අතිරික්ත ආහාර ද්‍රව්‍ය කොළඹට ගෙනීමට අර දිසාපතිවරුන් සම්බන්ධ කරගත්තා. මේ වෙනකොට සාමාන්‍යයෙන් දිනකට දඹුල්ල පැත්තෙන් නුවරඑළිය පැත්තෙන් කොළඹ මීගොඩ කියන ආර්ථික මධ්‍යස්ථානයට අපේ මගේ තියෙන ඒ ආර්ථික මධ්‍යස්ථානයේ දිනකට ලොරි 20ක් පමණ හැම රාත්‍රියම එනවා. එළවලු කිලෝ 1,50,000ක් පමණ එතනට එනවා. ඇත්තට මීගොඩ ආර්ථිකයෙන් තමයි කළුතර ගාල්ල කියන දිස්ත්‍රික්ක වලටත් අනිත් එක කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ තැන් වලට අවශ්‍ය එළවලු ටික සපයන්නේ. ඉතින් අර ඊට පස්සේ අර ජනාධිපති ලේකම්තුමා මතක් කරනවා මේ වාසේ. ජනාධිපති ලේකම්තුමා මට සම්බන්ධීකරණය කර අනුරාධපුර දිසාපතිතුමත් එක්ක සම්බන්ධ වෙලා වට්ටක්කා ගොවීන්ගේ අහිංසක වට්ටක්කා ගොවීන් මේ ගොවීන් ඔවුන්ගේ අතිරික්ත විකුණ ගන්න බැරිව ප්‍රශ්නයක් තිබ්බා. ඒක රජය මිලදී ගත්තා. ඒ වට්ටක්ක ටික මිලදී අරගෙන මේ ජනාධිපති ලේකම්තුමා මට කතා කරලා කිව්වේ ඇත්තටම මේ ඉතාමත්ම හොඳින් අපිත් එක්ක සම්බන්ධීකරණය කරනවා. එතුමා මට කතා කරලා කිව්වේ දිසාපතිතුමා ඒ අනුරාධපුර දිසාපතිතුමාගෙන් ඒ ටික අරගෙන ඇවිල්ලා ඔබතුමා මේ පැත්තේ ඉන්න කොළඹ දිස්ත්‍රික්කේ ඉන්න අහිංසක දුප්පත් මිනිස්සුන්ට මේ ටික බෙදලා දෙන්න. අපි ඒක ඇත්තටම එක දිනයක් තුල අපි මේක කරා. ලෝරි 26ක් මම අනුරාධපුර දිසාපතිතුමා වලට යොමු කළා. ඒ වට්ටක්කා අතිරික්ත ඒ අනුරාධපුර දිසාපතිතුමා ගත්ත වට්ටක්කා තොග ටික අරගෙන ඇවිල්ලා කොළඹට අරන් ඇවිල්ලා කොළඹ අඩු ආදායම්ලාභී පුද්ගලයින්ට ඒ ටික දුන්නා. ඉතින් මම හිතන්නේ මේක හරි එකwidehatකින් හරිම සුන්දර අපේ හදවතට දැන දෙයක් මනෝජ්. ඒකට හේතුව තමයි මේ දෙපිරිසම අන්ත අසරණ වෙච්ච පිරිසක්. හැබැයි ඔවුන්ට සාධාරණ ඉෂ්ට කරන්න පුළුවන් වුණා රජයේ මේ සම්බන්ධීකරණය තුලින්. ඔව්. දැන් බලන්න අර අපි කතා කරන රිදී රේඛාව දැන් මම හිතන්නේ ඉදිරියේදී සඳහන් වෙයි හැම භෝගයක්ම වවනවා වෙනුවට වගා කළ යුතු අවශ්‍යතා හඳුනාගෙන භෝග කීපයක් නම් කරලා ඒව වගා කරලා ඒවේ අතිරික්ත පවා රජයේ විසින් යම් යාන්ත්‍රණයක් ඇතුලේ මිලට ගන්න වැඩපිළිවෙලක් ඉදිරියේ සකස් කරලා තියෙනවා. මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන විදිහට හරි සතුටුයි කියලා දිසාපතිතුමා කිව්වානේ. දැන් අපි ඉන්නේ ඔබතුමා නියෝජනය කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ. අනාගතයේ අධික රථවාහන තදබදයක් තියෙන වෙලාවේ සාමාන්‍යයෙන් ප්‍රධාන නගරවල පැයට කිලෝමීටර් 7ක 8ක වේගයකට මේ තදබදය නිසා වාහන ගමනාගමනයේ බහිවි කියලා කල්පනා කරා. ඉතින් දැන් මේ ඔන්ලයින් ක්‍රම හරහා මේ බෙදා හැරීම් ක්‍රම හරහා ජනතාව ගැවසෙන දේවල් එවැනි කාරණාවලට මම හිතන්නේ ඉදිරියේදී යහපත් විසඳුම් හොයයි කාලයක් තිස්සේ හොයෝ හිටපු ඒවා නොදැනුවත්වම මේ යාන්ත්‍රණ ඇතුලේ විසඳුම් බවට පත් වෙලා. ප්‍රාදේශීය ලේකම්තුමා දැන් මේ දිස්ත්‍රික්කයක් විදියට දිස්ත්‍රික්ක පරිපාලනයේ ප්‍රධානියා විදියට දිසාපතිතුමාට යම් වගකීමක් පැවරෙනවා. ඒවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට බෙදා හරිනවා. එතනින් බිමට ග්‍රාම සේවා නිලධාරීන් හරහා බිමට යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා. ඒතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් මේ යාන්ත්‍රණය ගොඩනගන්න මොනවද ගත්ත ක්‍රියාමාර්ග? කොහොමද මේ යාන්ත්‍රණය ගොඩනැගුවේ? මුලින්ම අපි ග්‍රාම නිලධාරී කොට්ටාසයක් කොටස් 4කට, ඒ කියන්නේ නිවාස විදියට කොටස් 4කට වෙන් කරගත්තා. වෙන් කරගෙන ඒ නිවාස ප්‍රමාණය දැන් සාමාන්‍ය කොළඹ දිස්ත්‍රික්කය ගත්තොත් එක ග්‍රාම නිලධාරී කොට්ටාසයකට නිවාස 1000කට වඩා විතර යනවා. එතකොට නිවාස 250ක් විතර වැටෙන්න ග්‍රාම නිලධාරීවරයාට, සමෘද්ධි සම්වර්ධන නිලධාරීට, කෘෂිකර්ම පරිශ්‍රණ නිෂ්පන් සහකාරට සහ ආර්ථික සම්වර්ධන නිලධාරී කියන 4 දෙනාට බෙදලා දුන්නා. ඒ 4 දෙනා ඒ නිවාසවල දුරකථන අංක හෝ මොකක් හරි සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් සකස් කරන අඩුම තරමේ දවස් 2කට වතාවක්වත් ඒ නිවාසවලට කතා කරනවා. කතා කරලා අවශ්‍යතාවය මොකද්ද කියන එක හොයලා බලනවා. හොයලා බලලා ඉවරලා ඒ අවශ්‍යතාවයට අනුව අපි විසින් අර දිසාපතිතුමා කිව්වා වගේ ඇඳුම් නීති බලපත්‍ර ලබා දුන්නු. එළවලු වලට ලබා දීලා තියෙනවා. ඒ වගේම හාල් සිල්ලර ඒ වගේ විවිධ අත්‍යවශ්‍ය බාන සඳහා ඇඳුම් නීති බලපත්‍ර ලබා දීලා තියෙනවා. ඒ අයව සම්බන්ධ කරගෙන අර නිවාස වලට අවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙන්න කටයුතු කරනවා. ඒ ක්‍රමයට තමයි අපි ගම් වලට නිවාස වලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම සිද්ධ කරේ. හොඳයි. දැන් හදිස්සියේ මේ වසංගතයට මුහුණ දෙන්න අපිට සිද්ධ වුණා. ඒ මොහොතේදී ඉතා හදිස්සිය ඇඳුම් නීතිය පැනෙවුවානේ. ඉතින් ඊට පස්සේ අවතන් වුණු පිරිසක් ඉන්නවා කොළඹ මහදිසාපතිතුමා කොළඹ දිස්ත්‍රික්කය තුල. සහ යවතන් වෙලා ඉන්නේ ඇඳුම් නීතිය නිසා වෙන්න පුළුවන් සහ රැකියාව වේ අර්බුද නිසා, ඒ කියන්නේ රැකියාවට යන්න බෑ. එදිනදා කුලී වැඩක් කරගත්ත කෙනෙක් මේ වෙලාව යවතන් වෙලා ඉන්නවා. ඒ අය වෙනුවෙන් යම්කිසි ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවද? මොනවද කරන්නේ? අවතන් වෙච්ච අය ගැන වැඩි අවධානමක් තියෙනවනේ. ඔව් අචලා. ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක්. හොඳ මේ තැනකට අපි ආවේ. කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ඔය අචල කිව්ව විදියට අවතැන් වෙච්ච පිරිස් ඉන්නවා 36000කට ආසන්න පිරිසක්. මේ ඇත්තටම පොලිස් දෙපාර්තමේන්තුව මගින් සියලුම කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මේ දේශබන්දු තෙන්නකෝන් මැතිතුමාත් අපිත් එකතු වෙලා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් සම්බන්ධ වෙලා මේ ප්‍රාදේශීය ලේකම්වරුන් සම්බන්ධ කරලා තමයි අපි මේ තොරතුරු ටික සියලුම මේ අවතැන් වෙලා ඉන්න පිරිස මේ වෙනකොට ලියාපදිංචි කරලා අවසానයි. එතකොට තමයි 36000ක් පමණ ඉන්න බස්නාහිර පළාතෙම ඇත්තටම අපි ආණ්ඩුකාරතුමා මතක් කරන්න ඕනේ රොෂාන් ගුන්දේරක මෙතුමා. එතුමා ඉතාමත්ම හොඳ සම්බන්ධීකරණයක් කරා මේ බස්නාහිර පළාතෙම ඉන්න 54000කට වඩා පිරිසක්. මේ පිරිස විවිධ නියෝජන. අපි මේ වෙනකොට සියලුම තොරතුරු දත්ත අරගෙන ඉවරයි. ඔවුන් කරන වෘත්තිය මොකද්ද? ඔවුන් කුමන කාර්යයක් සඳහා ආවේ? ඔවුන් කොතනද රැඳිලා ඉන්නේ? සියලුම තොරතුරු අරගෙන ඉවරයි. ඇත්තට මේක ජනාධිපතිතුමාගේ අත්‍යවශ්‍ය සේවාන් සඳහා කාර්යසාධක වළකාය විසින් සමාලෝචනය කර අපට ගෙන්නුවා. Api meter rosurut teka, itu kota me vivita pirisina, gros kolam distrik ekatot, gros evikawan ada mangkila tisai dahata asala pirisa, gros evikawan masing inna, tivisala pirisa kinna manoj, ita materwa inna vishud paudgalik vishudyaala wala iganum labimata awa daruwa inna, ye daruwa inna, ita passe inna godanagil idikirim karmante wala inna me kamkaruwon inna, ita passe wenat me shestra wala bakery karmante wenna puluwan, ita passe ආපනශාලා රෙස්ටුරන්ට් හෝටල් වල මේ අවතන් වෙච්ච අතිවිශාල පිරිසක් හිටියා. ඇඟලුම් කර්මාන්තවල ඒමත් හිටියා. එතකොට මේ මාස එකමාරක් තිස්සේ මාස එකමාරකට කිට් වෙන එක තිස්සේ මේ පිරිසකින් යම් කිසි දෙයක් කරා ගන්න සමහර පිරිස්ව මේ ඔවුන්ගේ සේවා මේ සේවා යෝජකයෝ එහෙම නැත්නම් ඔවුන්ගේ අයිතිකරුවන් විසින් ඔවුන්ව රැකබලා ගත්තා. අපි කරේ ඔවුන්ට අවශ්‍ය වෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඕනනම් ඔවුන්ගේ හිමිකරුවන් ව්‍යාපාරයක් වෙනවන ව්‍යාපාර හිමිකරුවන්ට ඒවා අපි ලබා දීම කරා. ඊට අමතරව අපේ ප්‍රාදේශීය ලේකම්වරුන් පොලිසිය නිලධාරීන් සමහර මුකුත්ම කරා ගන්න බැරුව හිටිය අහිංසක කම්කරු පිරිස ඔවුන්ට පුළුවන් විදිහට උපකාර කරා. අනිකුත් ස්වේච්ඡා සංවිධාන වලින් උදව් කරා. මම මතක් කරා. එයාට නවාතන් කොහමද? නවාතන් ඔවුන් ඉන්න තැන් තිබ්බනේ. අචලා ඔවුන් ඉන්න තැන් තියෙනවා. එක්ක බෝඩින් වෙන්න පුළුවන්. ඒ වගේ තැන් වල. ඔවුන්ට තියෙන්නේ මේ යන්න. මේක ඊට පස්සේ අපි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමත් එක්ක මේ පිළිබඳව කතා කරා. කතා කරාම ඇත්තට තිබ්බ අපිට ගැටලු කීපයක් තියෙනවා. මේ පිරිස මේ දීර්ඝ කාලයක් කොළඹ රැඳී සිටීම නිසා අපිට කියන්නේ මේ කොළඹ අධිවසංගත කලාපයක්. එතකොට මේ සමහර ගෘහසේවිකාවන් වශයෙන් ඉන්න පිරිස යනකොට විශේෂයෙන්ම බදුල්ල සහ නුවරඑළිය ප්‍රදේශවල තමයි මොවුන් ඉන්නේ. මොවුන් අර වතු නිවාසවල තමයි පදිංචි වෙන්නේ. මොනාර හේතුවකින් අචලා යම්කිසි ආසාදිත තත්වයක් තියෙන පුද්ගලයෙක් හෝ තැනැත්තියෙක් ඒ පැත්තට මේ යන්න අවසරයක් ලබා දුන්නොත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සහ සෞඛ්‍ය බඩධාරීන් ප්‍රකාශ කරේ ලොකු වසංගත තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි කොහොම හරි මොවුන්න මේ තත්ත්වයේ සමනය වෙනත් එක් යම්කිසි පාලනයක් වෙනත් එක් කොළඹ මේ බලාගමු කියන. ඒක පිළිබඳව දැඩි අවධානය රජයේ ගත්ත මනෝජ්. ඒකේ ප්‍රතිඵලයක් වලින් තමයි මේ අපි කතා කරන මේ මොහොතේ අපේ ප්‍රාදේශීය ලේකම්වරු සියලුම පොලිස් ස්ථාන කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් සම්බන්ධ කරගෙන මේ අපි මේ කතා කරන මේ දැන් මොහොතේ ඒ ඔවුන් වෙත වියලි ආහාර පාසලයක් ඔවුන්ට සතියකට විතර සැහැයෙන් පිස එක් පුද්ගලයෙක්ට රුපියල් 1000කට අධික විහෙලි ආහාර පාසලයක් මේ වෙනකොට ඔවුන්ගෙන් ඉන්න තැනටම ගිහිලා දෙන්නට මේ අපි කතා කරන මොහොතේ ඊයේ නම් මේක පටන් ගත්තා. ඒකට අග්‍රාමාත්‍ය ලේකම්තුමා විශේෂම අග්‍රාමාත්‍යතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමා තමයි මේක මූලිකත්වය උනේ. ඒ වෙනකොට කොළඹ දිස්ත්‍රික්කයේ 36000කට මේ පාසලේ මේ කියන්නේ ඔවුන්ට සතියක් ජීවත් වෙන්න පුළුවන් විදිහට යන්න කටුවේ. ඒ වගේ ප්‍රශ්නකට පළාතේ අනිකුත් මේ මම කිව්වට 54000ටම මේ පාසලේ පොලිසිය විසින් ගෙනිහිලා දෙන්න ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සම්බන්ධීකරණය මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ වෙනකොට රජය අවධානය යොමු කරලා තියෙනවා සෞඛ්‍ය අංශ සමග කතා කරනවා විශේෂයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමත් එක්ක සාකච්ඡා කරනවා. යම් යවන් කොළඹින් පිට කරන්න පුළුවන් පිටගලයෝ ඉන්නවා නම් ඔවුන් පිළිබඳව මේ වෙනකොට දත්ත සහ සියල්ල කරගෙන ඇඳිලි නීතියේ යම් කිසිමකට අවසන් වෙන මොහොතක යවන්න පුළුවන් පිරිසක් ඉන්නවා නම් යවන්න කටයුතු සූදානම් කරමින් පවතිනවා. ඒ වෙනකොට වැඩපිළිවෙල මේ වෙනකොට සකස් කරමින් පවතිනවා. උදාහරණයක් ගත්තොත් පෞද්ගලික විශ්වවිද්‍යාලයට විශ්වවිද්‍යාල ඉගෙනුම ලගෙන ආවිල්ලා දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ව යම්කිසි ඔවුන්ට යම්කිසි එක්ක PCR හෝ ටෙස්ට් එකක් කරලා හෝ ඔවුන් යවන්න. හැබැයි ඒ ගියත් එහිදී ඒ සෞඛ්‍ය බලධාරීන්ගේ සහ අනිකුත් විශේෂයෙන්ම පොලිසියේ මේ අවධානය යටතේ ඔවුන්ට යම්කිසි කාල සීමාවක් ඉන්න සිද්ධ වෙනවා. මේ යන 36000ටම ඒක කරන්න සිද්ධ වෙනවා. මොකද අපි සියලුම ගන්න ඕනේ මේක ඉතාමත්ම සංවේදී තත්වයක් නිසා. ඔව් දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ පැහැදිලි කිරීම හරි වටිනවා නේද දේශපතිතුමා. දැන් බංග්ලාදේශයට ගුවන් යාන යවනවා නම් ඉන්දියාවට යවනවා නම් පාකිස්තානයට යවනවා නම් ඇයි කොළඹින් ආයව බදුල්ලට යවන්න බැරි කියලා. එහෙම ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ පැහැදිලි කිරීමත් එක්ක ඒ අවදානම නිසා ගත්ත ක්‍රියාමාර්ගයක් නැත්නම් ඔවුන්ටත් සංවේදීව පවුල් එක්ක සමතතා ගොඩනගා ගැනීමේ දුෂ්කරතා අපහසුතා ඇති. නමුත් රටක් විදිහට අපි ඒ කරමුණකට යන නිසා ඔවුන් ඒ වෙනුවෙන් මේ මොහොතේ ඒ අදාළ ස්ථානවල රැඳිලා ඉන්න නිසා ඔවුන් රැක බලා ගන්නවා. ප්‍රාදේශීයකම්තුමා දැන් මේ යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමේදී සමහර වෙලාවට ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ ගැටලු හඳුනාගෙන ඊට පස්සේ ඒවට පිළියම් යොදලා ඒ වැඩපිළිවෙල හරියන්නේ නැත්නම් අලුත් වැඩපිළිවෙලකට හරියන්න කටයුතු කරනවා. එහෙම මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වීමේදී මතුවුණු ගැටලු ගැනත් අපිට සාකච්ඡා කරන්න පුළුවන්ද? පුළුවන්. ඇත්තට මෙහෙමයි. අපි කවුරුත් දන්නවා දැන් වර්තමාන වේලට මිනිස්සුන්ගේ පාරිභෝජන රටාව හරි සංකීර්ණයි. නිදහස් වෙළඳපොළ තුළ තමයි ඔය අය පාරිභෝජන රටාවට හුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාව තුළ ඒක යම් සීමාවක් පැනවිලා තියෙනවානේ. එතකොට අපිට සිද්ධ වෙලා තියෙනවා ඒ නිදහස් වෙළඳපොළ තුළ හුරු වෙච්ච ආර්ථික රටාවකට හුරු වෙච්ච මිනිස්සුන්ගේ පාරිභෝජන රටාවකට හුරු වෙච්ච මිනිස්සුන්ට සහන සපයන්න. ඒක හිතන්න තරම් ලේසි කාර්යයක් නෙවෙයි. මොකද එක දවසක් මට මගේ ජංගම දුරකථනයට ආවා රිමෝට් එකේ පෙන් ටෝච් බැටරි එවන්නේ අපේ පැත්තට එන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඉතින් ඇත්තටම අපි අවධානය යොමුලා තිබ්බේ ආහාර ද්‍රව්‍ය බෙහෙත් සහ ඒ වගේ දේවල් වලටනේ. හැබැයි මාසයක් ගෙදරටලා ඉන්න කෙනෙක්ට ඒකත් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් අපිට එතකොට මේ මිනිස්සුගේ පාරිභෝජන රටාවත් එක්ක මේක සපයන එක ඊටම ලේසි කාර්යයක් විදිහට සලකන්න බෑ. ඒ තුලින් ගැටලුව ආපු දැන් නැතුවම නෙවෙයි. හැබැයි ඒ ගැටලුව සියල්ලක්ම අපි එක දිනක් තුල කොහොම හරි ඒ අවශ්‍ය කරන දේවල් සපයන්න කටයුතු කරලා තියෙනවා. ඔව්. ඒ කියන්නේ ගැටලුත් निराකරණය කරගන්න. දැන් සෞඛ්‍ය සේවා ඔබට සේවය සපයනවා, ආරක්ෂක සේවා ඔබව ආරක්ෂා කරනවා. ඒ විශ්වාසය හිතේ තියෙනවා, ඒ ගෞරවය අපේ හිතේ තියෙනවා. කොළඹ මහදේශපතිතුමා අපි යමක් දකිනවනේ. ඒ දකින දේ තුළ අපි යමක් තීරණය කරනවා, නිශ්චය කරනවා. හැබැයි යාන්ත්‍රණයේ තියෙන එතන නෙමෙයි. ඔවුන් සැලසුම් කරන්නේ මෙතන විතරක් නෙමෙයි, අනාගතයේ සැලසුම් කරනවා. අපිට මේ වසංගතයේ ඇඳිරි නීතිය ඉවත් කරන්නේ කවද්ද? වසංගතය දා ඉවර වෙයිද කියන තැන අපි හිතුවට පරිපාලනය එතනින් නෑනේ, එතනින් එහාට හිතනවා. කොහොමද අනාගත සැලැස්ම තියෙන්නේ මේ වසංගතයත් එක්ක? තව ඉදිරියට කොහොමද සැලසුම් ක්‍රියාත්මක වෙන්නේ? ඔව් අචල, ඇත්තටම මේ මම කිව්වේ එකයි, මම මුලිනුත් කිව්වේ මේක අපිට වෙස්වලා ගත්ත ආශිර්වාදයක් වෙන්න පුළුවන් මනෝජ්. මේක ආශිර්වාදයක් කරගන්නත් පුළුවන්. ඇත්තටම බලන්නකො අපිට පුදුමයි මේ අපි දැනගෙන ඉන්නේ නෑ මෙච්චර අපේ රට මෙච්චරම සංස්කෘතිකද කියලා. දැන් එළවලු අතිරික්තය. අනිත් පැත්තෙන් දැන් අපි කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයේ කවුද හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කයට අවශ්‍ය වෙන බිත්තර සහ කුකුල් මස් සියල්ලම අපිට අද ලබා ගන්න පුළුවන් වෙලා තින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයෙන්. ඉතින් මේ අද ඒ සියල්ල සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සීතාවක ප්‍රාදේශීය ලේකම්තුමියගේ සම්බන්ධීකරණයෙන් ඒ සියලුම මේ සීතාවක ඉන්නේ වෙළඳුන් නිෂ්පාදකයෝ සියල්ල ලියාපදිංචි කරලා ඒක අතිරික්තයක් තිබ්බේ. අද මේ බිත්තර ටික සියල්ල කොළඹ දිස්ත්‍රික්කයේ පුරා යනවා. දිනකට මේ කුකුල් මස් ටික මේ කොළඹ දිස්ත්‍රික්කයට ඇත්තටම සීතාවක ප්‍රාදේශීය කොට්ටාශයෙන් තමයි ලබා දෙන්නේ. ඊට පස්සේ ඔබ විශ්වාස කරනවා නම් කීර අවශ්‍ය. අද තියෙන කොළඹ දිස්ත්‍රික්කයේ කීරවල අතිරික්තයක් තියෙනවා. අපිට උනන් තවත් දිස්ත්‍රික්කයකට දෙන්න පුළුවන්. කලා වර්ග කොළඹ. විශේෂයෙන්ම මිතුමා නියෝජනය කරන කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයත්, හෝමාගම සහ කඩුවෙල, ඒ වගේම මේ පාදුක්ක කියන ප්‍රදේශ වගේ ප්‍රදේශවල සීතාවක ප්‍රාදේශීය ඉතාමත්ම ශාස්ත්‍රීය වගාවන් තියෙනවා. ඒක අපි දන්නවා කැලණිමිටියාවත එළවලු ගැන අපි ගොඩක් කතා කරනවා. තාමත්ම ඒ කියන්නේ ඔවුන් පුළුවන් තරම් අර රසායනික පොහොර වර්ග වලින් තොර මේ එළවලු නිෂ්පාදනය සහ පළතුරු නිෂ්පාදනය කිරීමට තමයි පෙළඹෙන්නේ. ඉතින් අද මේවා පිළිබඳව හොඳ හැඟීමක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ ඔබ ඇහුවා අනාගත සැලසුම්. ඇත්තට මේ වෙනකොට රජය මගින් සියලුම දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, මේ අනිකුත් සියලුම බලධාරීන්ව මේ වෙනකොට මේ ඇඳිලි නීති අවස්ථාවේ වුණත් මනෝජ් හිතාගන්න බෑ මේක කොහොමද අපි ක්‍රියාවේ ඒ සම්බන්ධීකරණය කරලා අවසම්බය වෙනකොට අනාගත සැලසුම කරලා ඉවරයි. පෙරේද අරලියගහ මන්දිරයේදී චමන් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සියලුම මේ දිසාපතිවරුන් කොළඹට කැඳෙව්වා. කෘෂිකර්ම ශාස්ත්‍රීය ශ්‍රීරුම බලධාරීන් කැඳෙව්වා. ඒත් කෘෂිකර්මයේ ලොකු විප්ලවීය ප්‍රතිහාරයක් ඉදිරියේදී කරන්න අපි සියලු දෙනා මදිටන් කරගෙන අවස්ථාව. එතෙන්දී අතිගරු ජනාධිපතිතුමා දිසාපතිවරුන් හම්බෙච්ච වෙලාවේ කිව්වේ, පැහැදිලිවම කිව්වේ මේකට සියලු දෙනාම දිසාපතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් සියලුම කෘෂිකර්මී අපි ගත්තත් තියෙනවා. දැන් අපේ රටේ තියෙනවා අපි හැමතිස්සෙම කියනවා නිලධාරීන් අතිවිශාල ප්‍රමාණයක් ඉන්නවා. එක කාර්යයකට ඉන්නවා ගොඩාක් නිලධාරීන්. හැබැයි ඒක ආශිර්වාදයක් කරගන්න පුළුවන් මේ අවශ්‍යතාවයේදී. පළාත් සභාවේ තියෙනවා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තියෙනවා, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ තියෙනවා. මේ සියලුම දේ සමුද්‍ර දෙපාර්තමේන්තුනුත් මේ යම්කිසි කෘෂිකර්ම විශාල වැඩසටහන් කරනවා. ඒතකොට මේ ටික ඔක්කොම එක වුණොත් අපිට මොනවද කරන්න බැරි? අන්න ඒක තමයි පෙන්වලා දුන්නේ. ඒ නිසා අද මේ ඔක්කොම එකට එකතු වෙලා එක වැඩසටහන. අර ඔබ කිව්වා වගේ රජයේ අවධානය යොමු වෙලා තියෙන්නේ දැන් වට්ටක්ක වගා කරනවා නම් අපේ තිබ්බ මේක තමයි දිගටම වට්ටක්ක වගා කරනවා. එහෙම නෙමෙයි දැන් යම් යම් අර එක එක කොටස් වල මේ කොටසේ තමයි වට්ටක්ක මේ කොටසේ තක්කලි මේ කොටසේ අමු මිස්. ඔය විශ්වාස කරන්න අපි අපිට අවශ්‍ය වියලි මිස් සියල්ලම මේ තාක් ගෙනල්ලා තින්නේ අපි ආනයනය කරලා තියෙන්නේ. නමුත් අද රජයේ අවධානය යොමු වෙලා තිනවා ඒ සඳහා මේ වියලි මිස් අපේ අවශ්‍යතාවය ලංකාවෙම කහ භූමියක් ගෙනල්ලා තින්නේ මේ විදේශයෙන් ගෙනල්ලා තින්නේ. නමුත් අද රජයේ අවධානය යොමු වෙලා දැන් අතිගරු ජනාධිපතිතුමාත් එදා තිබ්බ මේ රැස්වීමේදී අපි සාකච්ඡා කරේ ඒ කහ වගා කරන ප්‍රදේශ අපි අඳුර ගන්නවා. එන්නේ එතකොට ඉඟුරු වගා කරන ප්‍රදේශ අඳුර ගන්නවා. එතකොට අර අතිරික්තය නෙමෙයි තියෙන්නේ. අතිරික්තයක් આવුත් අපිට පුළුවන් ඒවා පිටරටට යවන්න. නමුත් අපේ අවශ්‍යතාවය අපි අඳුනගෙන අවසానයි. අපේ රටේ අවශ්‍යතාවය කොයිද කියන එක. ඒ අනුව තමයි මේ වෙනකොට සැලසුම් සකස් කරගෙන යන්නේ. ඊට පස්සේ කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික අපි මේ වෙනකොටත් හරි ගැස්සලා ඉවරයි. අපි සැලසුම් සකස් කළා. ඒවා ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන අවසానයි. නාගරික කෘෂිකර්මිය. විශේෂයෙන්ම මහල් නිවාස විශාල ප්‍රමාණයක් තියෙනවා. මහල් නිවාස වල කොහොමද වගා කරන්න කියලා කෙනෙක්ට හිතන්න පුළුවන්. නමුත් අපි ඒක අපේ ප්‍රාදේශීය ලේකම් මීට ඉස්සෙල්ලත් මේක කරා. ගොවි ජන සේවා වල නිලධාරීන් සහ ඒ අදාළ ශාස්ත්‍ර වල දැනගෙන මහල් නිවාස වල මල් පෝච්චි වල එක මිරිස් පැල කීපයක් මේ පැල කරන්න, තක්කලි මේ පැලයක් පැල කරන්න. තමන්ගේ අවශ්‍යතාවය එකකින් සපුර ගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වෙන දැනුම සහ අවශ්‍ය වෙන සහයෝගය සියල්ල ලබා දෙන අපේ නිලධාරීන් මේ වෙනකොට සූදානම්. මේ ඇඳිරි නීති අවස්ථාවෙත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ක්‍රියාත්මක කරලා තියෙන කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරන සෞභාග්‍ය කෘෂිකර්ම වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ ඉතාමත් හොඳින් මේ වෙනකොට අපේ ප්‍රාදේශීය ලේකම්වරුන් කෘෂිකර්ම පරිශ්‍රණ නිලධාරීන් හරහා අපි ක්‍රියාත්මක කරනවා. ග්‍රාමීණ දාලි අනිකුත් ශේෂ්ඨ දාලි මේ සියල්ලටම සහයෝගය ලබා දීලා තිනවා. අද මොකද ජනතාව අතරත් මේ ඇඳිරි නීති කාලය තුලදී මනෝජ් මම හිතන්නේ බොහෝ ගෙවල් වල මල් පෝච්චි වල පවා අපේ මේ ගෙවල් වල ඉන්න මේ ජනතාව පුරුදු මේ වෙනකොට සැලසුම් කළ අවසානයි. මා පෞද්ගලිකව දැක්කා බොහෝ ගෙවල් වල යම්කිසි මයියොක්ක දණ්ඩක් හරි පැල කරන්න උත්සාහ ගන්නවා. ඉතින් මම හිතන්නේ මේක අපේ අනිකුත් දිසාපතිවරුන් මම හිතන්නේ ඉතාමත්ම හොඳින් ඔවුන් ගොවීන්ව සම්බන්ධී කරගෙන අර රජයේ වැඩපිළිවෙලත් එක්ක අනුගත වෙන්න සියල්ල සූදානම් කරලා තියෙනවා. ඒකයි මම කිව්වේ මේක අපිට විශ්වාසලා ගත්ත ආශිර්වාදයක්. කියන්නේ බීජ ටිකක් පැල කරේ නැත්නම් පැලයක් පසට යට කරේ නැත්නම් නිකන් තමන්ගේ අතින් වෙච්ච අඩුපාඩුවක් විදිහට සමාජයේ දකින්න තැනට ඇවිල්ලා තියෙනවා. හැමෝම මොකක් හරි වගාවකට යමු වෙනවා. දැන් අර මේ සිදුවන යාන්ත්‍රණය පිළිබඳවම කතා කරපු නිසා දැන් දිසාපතිතුමා සමහර තැන්වල සමහර වෙලාවට බලාපොරොත්තු වෙනවා ඇති රාජ්‍ය ආයතන වලින් යම් යම් සේවා ලබාගත් උදවියට ඒ අවශ්‍යතාව තියෙනවා ඇති ලියාපදිංචි වීම වෙන්න පුළුවන් වෙනත් සහන සේවා වෙන්න පුළුවන්. ඒවා කාර්යාලවලදී සැපයීමක් සිද්ධ කරනවද? ඇත්තටම මේ මනෝජ් ඔබ අහන්නේ සාමාන්‍ය සේවාවන් ගැන දාන්නේ. සාමාන්‍ය සේවාවන් කියන්නේ දැන් මේ ප්‍රාදේශීය කාර්යාලයෙන් හෝ දිස්ත්‍රික්ක කාර්යාලය වලින් කරපු සාමාන්‍ය සේවාවන් කියුවේ මේ අත්‍යවශ්‍ය සේවාවන් වලට තමයි මේ වෙනකොට අපි මුල් තැන දීලා තියෙන්නේ. විශේෂයෙන් මේ කොරෝනා වසංගත තත්ත්වය සෞඛ්‍ය තත්ත්වයත් සහ ඒ සඳහා වෙන අත්‍යවශ්‍ය සේවාවන් සඳහා තමයි. නමුත් අනිකුත් සහායක සේවාවන් සියල්ල අපි ලබන සඳහා වෙනකොට ආරම්භ කරන්න සූදානම් කරලා තියෙනවා. රජයේ තියෙන සෞඛ්‍ය විධිවිධාන අනුව සාමාන්‍ය රජයේ කාර්යාලයකට කොළඹ දිස්ත්‍රික්කයෙන් යන්න පුළුවන් 3න් 1කට පමණයි. හැබැයි අපි මේ වෙනකොට සැලසුම් කරලා අවසానයි. ඇත්තටම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය කාර්යාලවල සියලුම සැලසුම් සකස් කරලා අවසానයි. ලබන සඳහා ඇඳිරි නීති තත්ත්වය යම් කිසි සහනයක් ලබා දුන්නොත් අපේ හැබැයි නමුත් ඒ වෙනකොට අවශ්‍ය අපි සැලසුම් කළ අවසානයි සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වෙන අනිකුත් සේවාවන්. අපිට මොකෝ හැඳුනුම්පත් වෙන්න පුළුවන්, විදේශ මේ ගමන් බලපත්‍ර වෙන්න පුළුවන්, ඒ සහන ආධාර ගැන වෙන්න පුළුවන්. ඒ සියල්ල මේ සඳහා අවශ්‍ය නිලධාරීන් යොදවන්න අපි සකස් කළ ඉවරයි. හැබැයි මේ මොහොතේ උනා යම් කෙනෙක්ට සහන ආධාර පිළිබඳව ගැටලුවක් තියෙනවනම් රජය මගින් ලබා දෙන සහනයන් පිළිබඳව යම් ගැටලුවක් තියෙනවා. ඒක නොලැබුණා නම් ඒ පිළිබඳව පැමිණිල්ලක් තියෙනවනම් ඒක අපිට යොමු කරන්න පුළුවන් මේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ග්‍රාමීණධාරීන්ට පුළුවන් ග්‍රාම මට්ටමේදී, පොලිසියට පුළුවන්, පොලිස් නිලධාරීන්ට පුළුවන්. මම කිව්වේ ඒකයි මේක ටීම් එකක් වශයෙන් ඉන්නේ. ඒ ඕනම නිලධාරීන්ට කිව්වොත් ඉතාමත්ම ශනිකව අපි මේ පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනකොට මේ අවස්ථාව අර මනෝජ් කිව්වා වගේ අපිට 100% අචලා මේක අපිට අපේ අඩුපාඩු නැතුව නෙමෙයි අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. අපි නිරදාදී අපි සිළු දෙනාම එක වෙන්න බෑ. ඒක වෙන්න බෑ අපි. නමුත් යම්කී අඩුපාඩු වෙන්න පුළුවන්. මොකද අපේ නිරදාරින් සිළු දෙනාම 19 වෙනිදා රාත්‍රියේ ඉඳන් අඛණ්ඩව එක දිගට මේ ඇඳිරි නීති තත්ත්වෙන් නිසා සෞඛ්‍ය වසංගත තත්ත්වයක් තියෙද්දි ඒ කියන්නේ වෛරස් වසංගත තත්ත්වයක් මුළු රට පළාතේම ඒක විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ දැඩි අවදානම් කලාපයක් තියෙද්දි තමයි තාමත්ම වෙහෙස මහන්සි වෙලා මොකද අර කිව්වා ප්‍රාදේශීයතුමා කිව්වාගේ මේවා සියල්ල බොහෝ විට අපිට සිද්ධුනේ නිවසටම ගිහිල්ලා දෙන්න නිවෙස් වලට. මේ නිවෙස් වල මොන තත්ත්වවල තියෙනවද කියලා දන්නේ නැහැ. කොළඹ දිස්ත්‍රික්කය යන මම කිව්වේ ඒකයි පටන් ගත්තෙම ජනකනත්වයේ අධික ප්‍රදේශ. හැබැයි අර කිසිම කෙනෙක් මම කිව්වේ ඒකයි මට ආඩම්බරයි කොළඹ දිසාපතිවරයා වශයෙන් අපේ නිලධාරීන් කිසිම කෙනෙක් තමන් ඉල්ලුවේ නැහැ. කිසිම කෙනෙක් මේ වෙනකම් මගෙන් ඉල්ලලා නැහැ අපිට මේ ඉන්ධන දීමනාවක් දෙන්න අපිට අනිකුත් මොන හරි දීමනාවක් දෙන්න අපිට OT එක වැඩි කරලා දෙන්න කිසිම නිලධාරි. හැබැයි රජයේ යුතුයකම් ඉෂ්ට කරලා තියෙනවා බොහෝ දේවල්. මේ වෙනකොට චක්‍රලේඛ නිකුත් කරලා අවසానයි. ඒ මහන්සියල වැඩ කරන නිලධාරීන්ට මේ කැපකිරීම ජාතිය වෙනුවෙන් කැපකිරීම කරන නිලධාරීන්ට ඒ අග යන්න අවශ්‍ය මූල්‍යමය වශයෙන් අග යන්න ඒ අදාළ චක්‍රලේඛ මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමත් ඒ වගේම ජනාධිපති ලේකම්තුමත් අග්‍රාමාත්‍ය ලේකම්තුමත් විටින් විට විශේෂයෙන්ම සමෘද්ධි අමාත්‍යතුමියත් ඒ අවශ්‍ය දේවල් කළා තියෙනවා. ඒක ඒ යුතුයකම වුන් ඉෂ්ට කළා තියෙනවා. අපි නුදරන හැබැයි කවදාවත් ඒව ඉල්ලගෙන අර ප්‍රාදේශිකයන්තුමා කිව්වා වගේ කරේ නැහැ. හැබැයි ජනතාවත් අපි තියෙන එකයි ජනතාවත් අපි කිව්වේ ඒක අත්‍යවශ්‍ය සේවා වුණත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වුණත් අපි අර වෙන්ද කාපු විදිහට අපිට කන්න මනෝජ් බැරි වෙයි. අපිට ඒ විදිහටම අපිට මේ අවශ්‍යතාවය සපුරා ගන්න බැරි වෙයි. අපි ඒක තේරුම් ගන්න ඕනේ මේ තියෙන තත්ත්වය. මේක අපේ රටේ තියෙන තත්ත්වයක් නෙමෙයි. මුළු ගෝලීය වසංගත තත්ත්වයක්. ඒ තත්ත්වෙදී අපි ඉන්නවා ටිකක් උඩින්. ඇත්තටම අපිට ආඩම්බර වෙන්න පුළුවන්. අපි ජනතාව වශයෙන් අපි ආඩම්බර වෙන්න ඕනේ. අපි ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපිට සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක අපි ඉන්නවා. ඒකට සෞඛ්‍ය බලධාරීන්, ආරක්ෂක නිලධාරීන්, ඒ වගේම රාජ්‍ය තන්ත්‍රය අපි සියලු දෙනාම ලොකු කැපකිරීමක් කරලා තිනවා. ඒ සමන් ජනතාවට කියන්නේ ඒකයි යම් කිසි අඩුපාඩුවක් වුණත් ඒ අඩුපාඩුව අපිට පෙන්නලා දෙන්න. හැබැයි අපේ නිලධාරීන් යටින් පුංචි අඩුපාඩුවක් වුණොත් ඒක ලොකුට විවේචනය කරන්න එපා කියන එක තමයි මම ඉල්ලීමක් කරන්න ඕනේ. ජනතාවගේ මොකද ඉතාමත්ම කාර්ය බහුලයි. ඔවුන් සෞඛ්‍ය තත්ත්වය පරදුවට කරලා තමයි අපේ ග්‍රාම නිලධාරීන්, සමුදු සංවිධාරීන්, ආර්ථික පරිරක්ෂණ නිලධාරීන්, කෘෂි කර්ම පරීක්ෂණ සියලුම ශේෂ නිලධාරීන් මේ අවස්ථාවේදී ක්‍රියාත්මක කරන්නේ. කොළඹ මහ දිසාපතිතුමා මේ කලිනුත් සඳහන් කළා ඔබට අර ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා දුරකථන අංකයක්. පැය 24 මේ විවෘතයක් ගාස්තු රහිතව ඔබට ඇමතුම් ලබාගෙන ඔබේ ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. එසැනින් ඔබට පිළිතුරක් ලබා ගන්න හැකියාව තියෙනවා. 0112369134 0112369134. දැන් මේ සියල්ල කරන්නේ ඔබ වෙනුවෙන් ඔබ සුරකින්න සහ ඒ ජීවිත අවදානම මේ සේවය ලබා දෙන අය ගන්නේ නැතුව ඔබේ ජීවිතේ සුරකින්න තමයි හැමදේම කරන්නේ. අපිට අධ්‍යාපන අංශ ලබා දෙන සේවාව අමතක කරන්නත් බෑ. මේ පසුගිය දවස්වල මනෝජ් අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. ඉතින් මේ සේවාව සිද්ධ වෙනවා සහ යාවත්කාලින වෙමින් දරුවන්ට ගෙදර ඉඳලා අධ්‍යාපන කටයුතු කරගන්න ඔවුන් පහසුකම් සැලසලා තියෙනවා. ඒ වගේ විශාල යාන්ත්‍රණයක් තුළ අපි මේ කතා කරන්නේ මේ ව්‍යසනයට මුහුණ දෙමින් සිටින්නේ. ප්‍රාදේශීය ලේකම්තුමනි දැන් අපි ජනතාවට ආමන්ත්‍රණය කළොත් දැන් මේ වෙලාවේ එක පැත්තකින් වැස්ස නිසා ඩෙන්ගු අවදානමක් තියෙනවා. මේ හැමදේ ගැනම හිතන්න ඕනේ. හැබැයි ජනතාව හරියට මේ අවදානම හිතට ගත්තේ නැත්තම් අපි මොන දේ කළත් වැඩක් නැහැනේ. ඒ නිසා අපි නැවත ජනතාවට කතා කළොත් තවත් හිතට ගන්න ඕනේ නම් එයා කොතනින්ද ඒ ගැන හිතන්න ඕනේ. ඇත්තටම මේක පාලනය කරන එක කරගන්න ඕනේ ජනතාවගේ පැත්තෙන්ම තමයි. තරංග ආරක්ෂාව තමන් සපයා ගන්න එක තමයි කළ යුතු හොඳම දේ. මේ වෙන විට දැනුවත් කිරීම මාධ්‍ය හරහා සෞඛ්‍ය ශාස්ත්‍ර විසින් ඇති වෙන්න කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මම ජනතාවගෙන් ඉල්ලන කාරණේ තමයි අපි පරිස්සම් වුණා. සමහර විට ඇඳෙන නීති තත්ත්වය ලැබෙන සෞන්දර්යයෙන් ඉවත් කරන්න ඉඩ තියෙනවා. එහෙ ඉවත් කරත් දැන් මගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සම්බන්ධයෙන් නම් කැස්බෑව සෞඛ්‍ය අධිකාරීවරු ඒ වගේම නගර සභා දෙකක් තියෙනවා. නගර සභා දෙකේ සභාපතිතුමා සහ අපි එකතු වෙලා ගයිඩ්ලයින්ස් ටිකක් හදලා තියෙනවා. වෙළඳසැල් විවෘත කරොත් කොයි ආකාරයකද වෙළඳසැල විවෘත කළ යුත්තේ? ඇතුළට ගන්න සීමාවක් සහිතව එතන ඉස්සරහට හොදා ගන්න තියලා තියන්න ඕන. ඒ ඇතුළට ආපුවා එළියට ගියන් පස්සේ තමයි තව කණ්ඩායමක් ඇතුළට ගන්නෙ. අන්න ඒ වාගේ මාර්ගෝපදේශ ටිකක් අපි සකස් කරලා තියෙනවා. ඒ මාර්ගෝපදේශ අනුගමනය කරනවා නම් අපිට මේ රෝගේ බෝ වෙන එක පාලනය කරගන්න පුළුවන්. මේක ලංකාවට ඉතා මෑත කාලයකදීම අපි මේකෙන් දහස් වෙන්න පුළුවන් කියන කාරණේ අපි දන්නවා. ඇඳෙන නීති ඉවත් කරනවා කියලා කියන්නේ මනෝජ් මේ වසංගතය ගැන තියෙන අවධානම ඉවත් වෙනවා කියන එක නෙමෙයිනේ. අයින් වෙන්නේ කොරෝනා නෙමෙයි, අයින් වෙන්නේ ඇඳෙන නීතිය. ප්‍රාදේශීය ලේකම්තුමා මේ අපි තවදුරටත් කතා කරොත් දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මට්ටමින් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ඇතුළේ පිටිසර ගම්මාන අභ්‍යන්තරයේ තියෙනවා. ඒ සෑම නිවසකටම මේ හැම ප්‍රදේශයකටම අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සඳහා වන වැඩපිළිවෙල ඒක දැන් 100%ක් ඒ පිළිබඳව තහවුරුවක් දෙන්න පුළුවන්ද? පුළුවන්. ඇත්තටම සෑම මාර්ගයක්ම ආවරණය වෙන විදිහට අපි ග්‍රාමීය කොට්ටාස බෙදලා මාර්ග වෙන් කරලා තියෙනවා. අපි එතකොට මේ ඇඳුම් නීති බලපත්‍ර ලබා දෙනකොට ලබා දෙන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙම යන්න පුළුවන් වෙන්නේ නෙමෙයි. මේ බලපත්‍රය ගන්න කෙනාට ග්‍රාමීය කොට්ටාස දෙකක් නැත්නම් තුනක. එතකොට දැන් අපි උදාහරණයක් විදිහට එළවලු විකුණන කෙනෙක්ට දුන්නොත් අපි යට දෙන්නේ ග්‍රාමීය කොට්ටාස දෙකක් නැත්නම් තුනයි. ඔබට පුළුවන් මේ ග්‍රාමීය කොට්ටාස තුනේ ජනතාවගේ අවශ්‍යතාව ටික ඔබ සම්පූර්ණ කරන්න. එතකොට ඔහු ඒ ග්‍රාමීය කොට්ටාස දෙකේ තුනේ තියෙන සෑම මාර්ගයක්ම ආවරණය කරගෙන ඒ කාර්ය කරනවා. ඒ නිසා අපිට සහතික වෙන්න පුළුවන් සෑම නිවසක්ම වාගේ ආවරණය වෙන පරිදි මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයනවා කියන එක. ඊටත් අමතරව එහෙම නැත්නම් අපි අර මම මුලින් කිව්වා වාගේ සෑම පවුලක්ම වෙන් කරගෙන අපේ නිලධාරීන් 4 දෙනෙක් අධීක්ෂණය කරන නිසා යම් හේකින් එක පවුලක් කීපයක් හරි ඇරලා තිබුණොත් ශනිකව එතන ඒ දුරකථන මාර්ගය ඔස්සේ ඒ අයට දැනගන්න පුළුවන් වෙනවා. එතකොට අපිට සම්බන්ධ කරලා අපි ඒ අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපීම සිද්ධ කරනවා. ඔව්. එහෙනම් අපි අද දවසේත් මේ රාජ්‍ය පරිපාලන ව්‍යුහය ක්‍රියාත්මක වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා කොළඹ මහදේශාපතිතුමා සහ කැස්බෑව ප්‍රාදේශීය ලේකම්තුමා සමග අපි දැනුවත් කළේ. එහෙනම් අපි කොළඹදී මේ තත්ත්වයන් සම්බන්ධීකරණය කරන දුරකථන අංකයක් සඳහන් කරා. අචල අපි දුරකථන අංකයත් මතක් කරමු කෙනෙකුට අවශ්‍යතාවයක් තිබුණොත් සම්බන්ධීකරණය කරන්න. ඔව් 0112369134 0112369134 ඔබට තිබෙන ගැටලු සහ අවශ්‍යතා ගැන පැමිණිලි කරන්න. විශේෂයෙන් කොළඹ මහදේශාපතිතුමා කිව්වා වගේ වෙළඳුන් ඔබට වැඩි මිනිට යමක් අලෙවි කරනවා නම් ඒ ගැන පවා දැනුම් දෙන්න පුළුවන්. ඔබේ පහසුවටම තමයි මේ දුරකථන අංකය ඔවුන් ලබා දෙන්නේ. ඉතින් සඳහන් කරලා තියාගන්න ඔබට ප්‍රයෝජනවත් වෙයි කියලා විශ්වාස කරනවා. බොහොම ස්තුතියි. මේ කතා බහට ඔබ දෙපළ එකතු වුණාට අපි ඔබට ප්‍රාදේශීය ලේකම්තුමා ඔව් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. ආයුබෝවන්. ඒතතනේ කාල වේලාව වෙන්නේ අපිට සමුගන්න. මනෝජ් දැන් සෞඛ්‍ය සේවා ආරක්ෂක සේවා අපිට සේවය දෙනවා අපි ආරක්ෂා කරනවා. ඒ කියන්නේ විශාල ගෞරවයක් අපේ හිතේ තියෙනවා නේද? ඔව්. ඒක තමයි. ආරක්ෂා වෙනුවෙන් අපි වෙනුවෙන් අපිට උපදේශ දෙන්න පුළුවන්, නිර්දේශ දෙන්න පුළුවන්, අත්දැකීම් බෙදා හදා දෙන්න පුළුවන්. හැබැයි දෙකෝටියක් ආරක්ෂා කරන්න දෙකෝටියක් Taman ළඟට තියන්න බෑ. ඒ හින්දා අපි හැමෝටම වගකීමක් තිබෙනවා. ඒ පිළිබඳවත් යලි යලිත් මතක් කරමින් ඔබටයි අපිට එකතු වෙලා තමයි මේ සියලු දේ පරාජයටපත් කරන්න පුළුවන් වෙසනයන්. ඒ වෙනුවෙන් එකතු වෙමු කියන බලාපොරොත්තුවත් එක්ක හැමෝටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් අපි සමු ගන්නවා. හුස්ම හිර කරන් දයක හුස්ම රකිනා විස්ම දෙවිවරුන් ඔබය අපිව රකිනා. ඒ නිසා ඔබටත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන විශේෂයෙන් සෞඛ්‍ය අංශවලට ආරක්ෂක සේවාවට අපි උපහාරය පුද කරනවා. ඉතින් ඔබට මේ සේවාව ලබා දෙන ශක්තිය නිරෝගී සුවය ලැබෙන්නත් අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපිට අවසර දෙන්න අදට බ්‍රහස්පතින්දා නුගසෙන් සමගන්න ඔබට ප්‍රාර්ථනා කරන නිරෝගී දවසක්. ආයුබෝවන්.